කාමකරු හවිදස් රැකිය අමාත්‍යංශය සඳහන් කළේ කාමකරු නීති වෙනස් කිරීම සඳහා ඉදිරිපත් කිරීම නියමිත පනත් කෙටුම් පත ලැබෙන මාසයේ වෙන විට කාමකරු උපදේශක සභාවට ඉදිරිපත් කරන බවයි. ඊයේ ඊට අදාළව මහජන අදහස් ලබා ගැනීමේ හත්වන සැසිය එම අමාත්‍යංශ ක්‍රමනාගාරයේදී පැවැත්වුණා. එහිදී මේ දක්වා ඉදිරිපත්ව තිබෙන යෝජනාවලට අදාළව සිදු කිරීමට අපේක්ෂිත සංශෝධනයන්ගේ සංක්ෂිප්ත අධි ප්‍රසිද්ධියට පත් කෙරුණා. එනම් සේවයට මඳවා ගැනීමේදී හෝ සේවා ස්ථානයේ තුල සේවකයෙකු වෙනස් වෙන සැලකීම් වැළැක්වීම නව පනත් කෙටුම් පත තුලින් නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමටයි යෝජනා කර ඇත්තේ. එමෙන්ම පරිපාලක සභා ආඥා පනතේ සහ සාපුහා කාර්යාල පනතේ සේවා තත්ත්වයන් හා කොන්දේසි පිළිබඳ සඳහන් විධි විධාන අතර ඇති විෂමතා ඉවත් කර සෑම සේවකයෙකුටම සමාන නෛතික තත්ත්වයක් ඇති කිරීමටත් නව පනත් කෙටුම් පතෙන් අපේක්ෂිතයි. නව කම්කරු නීති සංශෝධනය මගින් සේවකයාගේ කැමැත්ත මත වැඩ කරන දින සහ පැය ගණන වෙනස් කිරීමට යෝජනා කර තිබෙනවා. එමෙන්ම රැකියා ස්ථානයේ සිදුවන කරදර හිරිහැර කිරීම හා ලිංගික හිංසනය වැළැක්වීමට අදාළ නීතිමය ප්‍රතිපාදනද සංශෝධිත කම්කරු පනත් කෙටුම් පතට ඇතුළත් කරන බවයි කම්කරු හාවිදස් රැකිය අමාත්‍ය මනුෂ්‍ය නානායකර මහතා පවසා සිටියේ. නව කම්කරු පනත් කෙටුම් පත මගින් අර්ධකාලීන රැකියාවල නීතිවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දී තිබෙනවා. යම් කොන්දේසි වලට යටත්ව කාන්තා සේවිකාවන් රාත්‍රී සේවයේ යෙදවීම සඳහා දැනට පවතින නෛතික ප්‍රතිපාදන ලිහිල් කිරීම සිදු කිරීමට නියමිතයි. එසේම දරුවපතක දීපේතු නිවාඩු සම්බන්ධයෙන්ද නීතිමය ප්‍රතිපාදන අධිකරණයට කටයුතු කරන බවද කම්කරු හාවිදස් රැකිය අමාත්‍ය මනුෂ්‍ය නානායකර මහතා පවසනවා. අධිකාල සේවයේ නිරත ප්‍රමාණය හා ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් ඒකමති ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත අතර වැඩ කරන සේවකයන් විසින් හයිතුකම් පිළිබඳව නීතිමය ප්‍රතිපාදනද මෙම පනත් කෙටුම් පතේ ඇතුළත්. මේ අතර විදේශීය සේවකයෙකු ශ්‍රී ලංකාවේ සේවය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් හඳුන්වා දීම මෙන්ම පුහුණුවන්නන් ආධුනිකයින් අධ්‍යාපන ආයතනවල ඉගෙනීමේ නිරත වන අතරතුර සේවය නිරත අයට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැකසීමට මෙමගින් අපේක්ෂිතයි. සේවකයන්ගේ වෘත්තීය ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය සුබ සාධනය පිළිබඳව මෙම සංශෝධිත කම්කරු පනත් කෙටුම් පත මගින් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි කම්කරු හවිදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායකර මහතා වැඩිදුරටත් පවසා සිටියේ. මෙවන් සම්පූර්ණ අත්ලද සිරින්දන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.